දෝෂණය වංචාව නාස්තතිය අක්‍රමිතාත් සහ ආකාරක්ෂිමතාවය ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙිවකය දැන්ෂ ෙවය. අදලියන්නේ හාරසිය හැටතුම් වැනි ටෙලිවැ කියනේද. ඒ ඒඉතින් මේ අර මැච්චක නිසා තෙලිවැැකෙලිවෙන හැ මච් එකකත් බලන්ටපායයිනේද. දැම් මේ දවස්සල මේ හරි හරියට මේ දුකහිතන කතා අන්ට ලැබෙනවා අනේද. දුකහිතන කතා. බොහෝ දේශපාල නායිකින් මේ තමන්ට වැරදුන බව කියවා. වේදිකාවලට ඇවිල්ලනේද. හඩා වැටමෙන් කියනවා ආය නම් බරද්ධගන්නේ නෑම කියලා අනේ ඔවු අපිට වැරදුනා කියලා නේද. අර මේ ගසේ බොහෝ? ැනි ොඩම් තිබේ වැඩිය කඩන, නර්ක ළමයි මේනොවේ අපි කියල නද. අපි පොඩිකා ගෙනගත්ते ? එහෙම තමයි මේගොල්ලු කියමින් ඉන්න නේද මේගසේ බොෝ පැණි දොඩම් තිබේ අනයා අපේ එහෙම වැඩිය කඩන නර්ක ළමයි නෙමේ දැන් කියලනන්නේේද ඒ දවස් වල් නම් අපි වැඩියෙන් හොරා කෑවා දැන්ඉතිං ආයේ එහෙම කරනම නර්ක ළමයි මේ නොවේ අපි කියල තමයි මේ දැන්ුවේ වේදිකාවල හ්ඩමින් කියමින් ඉන්නේ හොන්දේ ඔය සියල්ලු කතා ඇහන්න මේ ළඟ ළඟ එන්න මැතිවරණයනි සහුඳට මතකතියාගන්නට හොන්දේ මේ අය වැඩිය කඩන්නේ නැති වැඩිය කඩාන්න නෙව වැඩිය හොරා කන්නේ නැති හොඳළමයි වේගන එනව කියලමේ කියන්නේ ඔය එන මැතිවරණය නිසා හරියට පස්සේගොල්ලෝ මේ ගසේ දොඩක් ඔක්කොම කඩනවා හොඳේ ගැටත් එක්කම තමයි කඩාගන්නේ මේ ඒ අතර ඉතිං අර ඊයේ මේ පපුුව හෝස් ගාල පිච්චි ලගිය ජනපතීගේ කතාව ඇහුනාාවනේද. අරම පාසැල් පෙලපොත් සහ නිල ඇදුම් ප්‍රධහන ජාතික වුලෙදි එක තිබ්්‍යාර කොල්ලිපිටිය ශන්තන්තනි ාලිවේදින නේද ආංගේ හද කම්පාකරවන කතාව අහලයමුද විදුලි ල ති බුණේ හෙද තෙල් ොයාගන්න කර දෙම පියෝ බලනවා ආරණ මේක වඋනේ අපේ කාලේ. ඔබ සිිෂ්‍යන් වෙලා ඉන්න කාලේ මං බලන්නේ ආපව ඔබේ අනාගතේද මේක නොය විදිට. ශක්තිමත් ආර්ථිකයක් අදර දෙන්න මං ඇකමැත්තිෙන් හෝ ගහින් හිංඟාකෑවා හොට අනාගතයක් ලබල දෙන්න. මට ඔබ වෙනුවෙන් අකමැත්තෙන් වුණත් සිංගමනේ යන්ට වනාල නේද. තාත්තකෙනෙකුට තමදරුවන් වෙනුවෙන් සිංගමනය යන්නවීම මොන තරම් හදද කම්පා කරවන කතාවක්ද නේද. දැන් අපි බලමු සිංගමන් යනවා කියන්නේ මොහක්ද කියලා. හොඳේ ඉංග්‍රීසියෙන් සිංගමන්නට කියන්නේ බෙක් කියලා බෙක්. සිංගමන් ඉල්ලීම බෙගින්. හොඳේ සාමාන්‍යින් මොනවද සිංගමනට ඉල්ලන්නේ. එක්කෝ මුදල් හෙමත් නැත්තං ආහාර ඇඳුම් පැළඳුම් වගේ දේවල්න්නේද අපිනම් ඉතිං රටක් හැටියට හිංඟන්නන්ගෙනුත් සිංගමන් ඉල්ලපු ආ ප්‍රෞ්ඩා අතීතියක්තිය නව පහුගේ කාලේ මතකද. මේ ඇයි තාත්ත කෙනෙකුට හෝ අම්ම කෙනෙකුට තම දරුවන් වෙනුවෙන් සිංගමන් යදිට වෙන්නෙ නේද. උපන්ගේ දුපත්කම දරිද්‍රතාව එකැෙක උපන්ගේම දුප්පත්කම දරිද්‍රතාව දිරැයි? රස්සාාවක් නැතිකම. අධ්‍යාපනයක් නෑ හරියට ගෙනගත්තෙ නැති නිසා. එක්කෝ ආබහදිත භාාවේ ආබාදිිත භහාවේ නැත්තං මහලුවේ. වයිසට ගිහමත් ඉතිංන් හන්සේලා සල්ලිහවන්ට බෑනේ නේද. නැත්තම් යම් කිසි අසනී පතත්වයක්ත්. පවුල් සංස්ථාව බිඳ වැටීම. එකොට උන් හිටිතැන් නැතිවෙලා අවතැන්වීම නොදනුවත්කම්. දැන්ුවත් භාවයක් නැතිකම ජාතික වියසන එකනඒක හැමෝටම් බලපනවා හොඳේ හැමෝටම බලපානවා. එතකොට සිවිල් යුද්ධ ඉළඟට නර්ක පුරුදු කුඩු බොනේ කරක්කු බොන එක ඒ වගේ නරක පුරුදු නේද මානසිකාබාද කල්පනාව නෑ ඒ වගේ ලෙඩරෝග ඕගේ හේතු රාශයක් තියනවා ඔය සිංගමන් යදින අය අතර එකැන් හිංඟා කන්න හේතු හොදේ ඒවගේම තමයි ඔය සිංහා කෑම කියන විශය අධ්‍යනේදී අපට මිහමත් සට්ක් මො ගැ කොම සෙට්ටකදද පුරුද්දටම හිංගාහ නවා ඔහොදේ ලේසියටට හිංඟා කනවා. ඇංඟපත මොලේ වෙහෙසන්ට ඇති අකමැත්ත නිසාම විංගා කෑවෙන්ම ජීවත්යෙනවා හම සෙට්හෙකුත්තිඉන්නවා හරි දැං ජනපති රනිල් කියපු විදිහට එයාට ඇත් අකමැත්තෙන් වුණත් මේ පාසැල් දරුවන් වෙනුවෙන් සිංගමනේ යන්ට වඋුණාද. E ඇයි. මෙ හදිස්සියම ගිය සිංගමනක්ද? මීට ඉස්සල්ලා ගිහිල්ලම නැද, මිට ස්සල්ල යි රස්සාාවම යාලට පුරුදුම නැද්ද ක බලන්ටම වටිනවානේද? අපි රටක් ලෙස බලමු ආ සුදුජාතකීන් අපිවදාලා යනකොට. සුදුජාතිකන්, අපිවදාලායනකොට හොඳට තිබුණු ටක්හොදේ. රටක් ලෙස ලෝකේ වටම්ම ණය සිංගමන ඇර්මුණේ කොහොමද කියලා මුලින්ම්ම බලමු හරිය එකක් මතකතියා ගන්ට. රටක් නයගැනීම. ඒ අය නිවැර්දිව භාවිත කිරීම ඇත්තටම සිංගමන් යදිනවක කියෙන වචනයට ලගුකරන්ට, අප කැමති නෑ. මොකොද ලෝකයේ වැඩියම්ම නයරගෙන තිය රටහෙවුව ඔබ පුදුමහනෝ. ජපානය. ඒ රටේ දලදේශය නිෂ්පාදනයෙන් සීට දෙසිය පණහයි දසම හතරයි බිඳුවක් න අය ජපානය. හරද ඉතාලියත් එහෙමයි. දළදේශය නිෂ්පාදනයෙන් සීයට එකසිය තිස් දෙකයි දසම හයක් නය. සිංගප්පුරුව දන්නවොද. සිංගප්පුූරුවත් දළදේශය නිෂ්පාදනයෙන් සීට එකය දොළහක් න අය. ැයි ඒරටවල් වල අය සිංගමන් යදීමක් කැටියට සලකන්ට බෑ මොකද ගත්ත නෑවලට ඒ රටවල් ඇතුළේ සාධාරණය සිද්ධ වෙලා තියනෙනවා හොඳේ නය අරගෙන ඒ අය ගිවාගණට බැරවීම තමයි සිංගමනට වැටීම කියලා අර්ථ නිරූපණය කරන්ට තියෙන්න්නේ හොදේ අපි නයාරගත්තා අද වනවිට ඇමරිකානු ඩොල බිලියන අනු එකකට වැඩී මහා නයකන්දක් හිසමත ගිවාගන්ට බෑ කියලා කල්ලල්ලගෙන ආ හැබැයි ඒ තර තවතවත් නය තමයි ඉල්ලන්නෙ හොඳේ ඇත්තටම නියම සිංගාකෑම. වචනේ ගැල්ලපෙනවා. හිංගාෑම කියනෙ හරද දැන් ජනපති භාවිතක කළ සිංගාෑම කියන වචනේ හරියටටම හරි. හැබැයි හොඳට මතකතියාගන්ට දරුවනේ මෙ දරුවුණී ක කියන්නේෙ පාසැල් දරුවන්ට හොඳදේ. අපේ දේශපාලන තාත්තලා අපපුච්චලා, ඇත්තටම අවරදු හැත්තෑවක් අසූුවක් වෙලත් සිංගමනේ යන්නේ ඇයි කියන එකතේරුන්ගන්ට හොඳේ මේ අය හ වැඩ බැරිටාසන් ලහොන්ඳේ මේ අය වැඩබැරි ටාසන් හරිද. අපේ රට නිදහසින් පසු භාරගත් පාලකන්ට රටහදන මාර්ගල සිතිබුණන මොනවදන්නවද විදේශ්ටවලට ගිලත් දහ දුක් විඳ ලබන මුදල් ටික. ංචාර්ක ්‍යාපාරය. හොඳේ ඉළඟටඔේ නිදහස්වරද කලාපේ හරහා ඇඟුලුම් ොස්සේ ලැබුණු මුදල් ඉළඟට වතු කරේ අයිංසක ජනතාව නෙලන තේදල්ලිං උපයන ඩොලර්ටික. හරිද ඔයිට අමතරව මෙ අය කළේම නයගන්නේ එකයි විකුණන් කෑමයි. හරිිය? නය ගත්ත ප්‍රමාණයයි විකුණන් කෑ ප්‍රමාණයයි හෙට අනිද්දා ටෙලිවැකිවලින් ලියන්ටම ඕනි කිය හිතුවා. හොඳේ ියන්ට ඕන කියෙලා හිතුවා නම්ගම් එක්ම හරිද. එතකොට මේ දේශපාලන ඩැඩ්ල සහ අපපොච්චලා උපන්දා සිටම සිංගමන් යදීම පුරුද්ධක් කරගත්තාය කියලා ඔය පාසැල් දරුවට හොඳ ටෝම තේරුන්ගන්ට පුළුවන් වේවි හොඳේ දරුවනේ මේ වන විට. පාසැල් සිසුන්ගේෙන් සීට පනස්තුනකට විතර, හරිය සීියයට පනස්තුනකට විර. පසැල් බෑගග එකක් අරන්ந்தෙන්ට බැරිතරමටම ඔබේ අම්මල තාත්තලව මේ සෙට්ටෙක. ජාත්‍යන්තර සිංගමන් යදිමත්තෙක්ක අන්තීම දුප්පතුම්බවට පත් කරලා තිෙන්න්නේෙ කේලා මත්කතියාගන්ට කේලා අද ටෙළිවැකය අවසන් කරணවා.